FM දෙරණ අසපුව ධර්මය තුළින් ජීවිතය දකින්න. FM දෙරණ අසපුව ධර්මදේශනය. අද දේශකයානෝ ධම්මදරණී යාත්‍රා පදනමේ නිර්මාතෘ සාසන කීර්ති ශ්‍රී විචිත්‍ර ධර්මකථික සද්ධර්මාචාර්ය පූජ්‍යපාද කිරිපත්කොඩ ධම්මතජ ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒකං සමයං භගවා සාවත්තියං විහරති පුම්භාරාමි මිඝාර මාතු පාසාදී තේන කෝපන සමයේන භගවා සායන්හ සමයං පටිසල්ලානා වුට්ටිතෝති සිරිසත් ධර්ම ශ්‍රවණා බිලාෂී සදහති වාසනාවන්ත පින්වත හැම දිනම සූදානම් වෙන්නේ දහම් ශ්‍රවණය කරන්නට බණ අහන්නට. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ ලෝක ධාතුවට පහළ වෙලා අපි හැම දිනාට මනුසාසනා කළා පින්වතුනි. සංසාර කතරින් අත මිදින මාවත, සංසාර කතරින් අත මිදින මාවත මෙය මෙන්න මේ මග වැඩුවොත් ඔබට සාංසාරික දුක නැති කරගන්න පුළුවන් කියන වග අවධාරණය කොට දේශනා කළා. අපට පින්වතුනි මෙවැනි විදිහට දහම් ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ සසරේ කරපු මහා පිනකට. අද දවස තුලදීත් FM දෙරණ අසපුව ඔබගේ ධර්ම ගුරුවරයා පින්වතුනි ඔබේ නිවසට වැඩම කරලා තියෙනවා. ඔබට අනුශාසනා කරනවා ජීවිතේ නිවැරදිව සකස් කරගන්නට තථාගත බුද්ධ භාෂිතයේ පින්වතුනේ ගෙනහැර දක්වනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් අපට ගන්න තියෙන වටිනාතම දේ කුමක්ද කියන එක තෝරලා දෙනවා. අද අපිට පින්වතුනේ දුක නිවා ගන්න බණ අහන්න ලැබෙන්නේ සංසාරේ අපි අනුන්ගේ දුක නිවපු හින්දා. සංසාරයේදී පින්වතුනේ අපි අනුන්ගේ දුක් කොච්චරනම් නිවන්නේ නැද්ද? අනුන්ගේ දුක්වලට අපි කොච්චරනම් පිහිට වෙන්නේ නැද්ද? අපිට ඒ නිසාම තමයි පින්වතුනේ මේ භවයේ තුලදී හිත හදාගන්න, හිත නිවාගන්න තථාගත ධම
අමාසිසිරසක් වන්නේ. ඒ නිසා පින්වතුනේ, බුදුරජාණන් වහන්සේ නමක් ලෝ පහළ වෙන්නේ ඇයි? ඇයි එහෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් පහළ වෙනවා කියලා කියන්නේ? සරලව සහ කෙටියෙන්ම කියෙදෙන්න පුළුවන් උත්තරය තමයි සත්වයා දුකින් අත මුදවන්න කියන එක. ඒ දහම පින්වතුනේ අවබෝධ කරගත්ත බොහෝ ඇත්තන්ට, ජීවිතයේ සදාකාලික සැනසීමට පත්වන මාවතට වැටුණා. ඒ දහම අහන බොහෝ ජනයාගේ හිත පහන් භාවයට පත්වෙලා පින්නතුනේ සාංසාරික වශයෙන් ලං කරගත්ත, එකතු කරගත්ත අකුසල ධර්මතාවයන් දුරවෙලා ගියා. එනිසා මේ බණපදය අහන්ඩ ලැබිච්ච මේ වෙලාව තමන්ට සසරේ ලැබිච්ච පෙර පිනක මහිමය භුක්ති විඳින මේ වෙලාව, තමන්ම දුකසේ උපදවාගත් උදාරදේ විඳින වෙලාවක් හොඳර තේරුම් ගන්න පින්නතුනේ. එහෙම තේරුම් අරන් මේ දේශනාවේ වචන මාත්‍රයක්වත් අත්හැරෙන්නට නොදී, ඉතාමත්ම හොඳින් ගෞරවපූර්වකව ශ්‍රද්ධාවෙන් යුක්තව පින්නතුනේ දහම් ශ්‍රවණය කරමු. මාගේ මුවින් තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුබණ පදය හැර අන් කිසිදු වචනයක් පිට නොවේවා. පින්වන්ත හැම දෙනාටම සුවසේ ධර්මාවබෝධය ලැබෙන, නිවන් මඟ පසක් වෙන වාසනාවන්ත ස්වර්ණමය දම්සභා මණ්ඩපයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්, අපි පින්වතුනේ දම්සභා මණ්ඩපේ මාතෘකාවට අවධානය යොමු කරමු. ඔබට මා මුලින් අනුශාසනාවේදී ආරම්භයේදී මතක් කළා, මෙච්චර වටින ලාභයක් ලබන්න අපි සසරේ කොච්චර පින් කරන්න ඇද්ද කියලා. මට පින්වතුනේ මේ සූත්‍ර අධ්‍යයනය කරනකොට, සූත්‍ර පරිශීලනය කරනකොට, ඒ සූත්‍රානුසාරයෙන් අපි අපේ ජීවිතයේ ගොඩනගා ගන්න මහන්සි ගන්නකොට මට හිතෙනවා, අපි පින්වතුනේ සසරේ බඩට නොකා දන් දෙන්න ඇති කියලා, ඉන්නට නොවැඳ අනුන්ට දන් දෙන්න ඇති කියලා හිතෙනවා. අපිට පින්වතුනේ මේ ජීවිතයේ කොහොමරි පවත්වගෙන යන්න අපිට හැම දේම ලැබෙනවා. ඒ සසරේ කරපු මහා පිනක ප්‍රතිඵලයක් පින්වතුනේ පිනට ලැබිච්ච ජීවිතය පවෙහිනම් යොදන්න එපා. පුණ්‍යවන්තකමට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය, ඔය ආයතන හය, ඔය ජීවිතය පව සඳහා නම් යොදවන්න එපා පින්වතුනේ. අනුන්ගේ දුක අපි නිවන්න මහන්සි ගන්න පිරිසක් වෙන්න ඕන. තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කරේ මේ දේ. අපි අනුන්ගේ දුක වෙනුවෙන් අපි කතා කරනවා. බුදුරජාණන් වහන්සේ කතා කරේ මගේ දුක වෙනුවෙන්. අපින් ඇහුවේ නැවතත් ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ ගමන යනවද දුවනවද කියලා අහන්නේ. සූත්‍රයක් තියෙනවා පින්නතුනේ, අංගුත්තර නිකායේ සඳහන් වන සූත්‍රයක්. මේ සූත්‍රයේ නම අනීවරණ සූත්‍රය කියලා. අනීවරණ සූත්‍රය කියලා කියන්නේ නීවරණ ධර්මතාවයන් නැති කරගන්න ක්‍රමයේ පිළිබඳව දෙසූ හරි ලස්සන සූත්‍රයක්. යමෙක් අර්ථ මෙනෙහි කරමින් ගෞරවය උපදවා ගනිමින් මනාකොට පින්වතුනේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරනවද, දහම් ශ්‍රවණය කරනවද, ඒ කරන පුද්ගලයාට පංච නීවරණ ධර්ම යටපත් කරගන්න පුළුවන් කිව්වා. හිතේ නැගි නැගී යන අකුසල ධර්මයන් යටපත් කරගන්න පුළුවන්. තීන මිද්ද කියන අකුසල සිත ඇති වුනහම අපේ ජීවිතය අලසකම ඇති වෙනවා. එතකොට කමටහන වඩන්න බෑ. එදිනෙදා ප්‍රායෝගික තලයේ වැඩපිළිවෙල අසාර්ථක වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා පංච නීවරණ ධර්මයන් නිස්මතු වෙනකොට තමන්ගේ ජීවිතේ අඩපණ වෙලා යනවා. හරියට නිකන් වඳ ස්වභාවයට පත් වෙනවා කියලා කියනවා ජීවිතේ. හැබැයි පින්වතුනි, බණ අහනකොට පංච නීවරණ ධර්මයන් යටපත් වෙලා බොජ්ජංග ධර්මයන් පින්වතුනි වැඩෙන්න පටන් ගන්නවා.
ඒ වැඩෙන්න පටන් ගන්න ධර්මතාවය නිසා පින්වතුනේ සතිය පහළවීම තුළින් වීරිය ඇතිවීම තුළින් ඒ කෙනාට සංසාර කතර තරණය කරන්න පුදුමාකාර රුකුලක් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනේ මගේ මාතෘකාව නම් ඒක නෙවෙයි. ඔබට මම මතක් කරේ බණ අහනකොට තියෙන වැදගත්කම. මගේ මාතෘකාව පින්වතුනේ මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් ඔබෙත් මගෙත් යහපත පිණිස සැපය සැනසිල්ල පිණිස කටයුතු කළ වෙන කිසිම කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. මාතෘකාව ගැන කතා කරනකොට ආරම්භයක් විදිහට මම ඔබට සිහිපත් කරන්න කැමති දරුවෙක් මෙලවට බිහි කරන අම්මා කෙනෙක් ඒ දරුවව මෙලවට බිහි කරන්න කොච්චරනම් දුකක් විඳිනවද? ඒ දුක විග්‍රහ කරන්න දුක ගැන පැහැදිලි කරන්න මට අවබෝධයක් නැහැ. මම දන්නේ නැහැ. දතේ කැක්කොම ගැන මට කියන්න පුළුවන්. කොන්ද කැක්කොම ගැන මට කියන්නත් පුළුවන්. හැබැයි දරුවෙක් මෙලවට බිහි කරපු අම්මා කෙනෙක් විඳින දුක කියන්න පුළුවන් තවත් දරුවෙක් මෙලවට බිහි කරපු අම්මා කෙනෙක්ට විතරයි. මේ ලෝකේ තියෙන දරුණුම සහ අපහසුම වේදනාව ප්‍රසූත වේදනාව. ඒක අම්මා කෙනෙක් දරුවෙක්ව හරි අමාරුවෙන් දරාගෙන දස මාසයක් උසේ තියාගෙන ඒ දරුවට ලේ ධාතුව කිරට හරවලා ඒ දරුවට කිරි ටික පෝලා හදන දරුවා ඒ තැනට ගේන්න ඒ අම්මා පුදුම දුකක් විඳිනවා. ඒ වේදනාව විඳගෙන ඒ දරුවා බිහි කරලා කැතකුණු අත ගහලා කිරි ටික පෝලා හදපු අම්මගේ කටින් දරුවන්ව සසරේ අනාථ වෙන විදිහට සතර පායට වැටෙන විදිහට කතා කියවෙන්න බැරිද? අච්චර දුකක් විඳපු අම්මා. මේ ලෝකේ දරන්න අපහසුම දුක විඳපු අම්මා. කැතකුණු අත ගාපු අම්මා. කිරි ටික පෝපු අම්මා. හදපු නහවපු කවපු අම්මා. ඒ අම්මගේ කටින් උනත් දරුවෝ සංසාරයේ සතර පායේ වැටෙන්න කතා කියවෙන්න බැරිද? බඩේ තියන් රැකපු දරුවා නිරයේ වැටෙන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඔබට හිතේවි එහෙමත් කරන්න පුළුවන්ද කියලා? එහෙමත් වෙන්න පුළුවන්ද කියලා? එහෙම වෙන්න පුළුවන් පින්නතුනේ. මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබ හිතන්ද ඔබෙන් මම ප්‍රශ්නයක් අහනවා. සැබවින්ම පින්නතුනේ ගිහි ජීවිතයේ දුකක්ද සැපක්ද කියන්නකෝ. ඇත්තටම ගිහි ජීවිතයේ දුකක්. ඇත්තටම ගිහි ජීවිතයේ පින්නතුනේ දරාගන්න බැරි දරන්න බැරි කම්කටොළු බොහෝමයක් කරපින්නගෙන වෙරදරමින් ඉදිරියට යන ගමනක් ජීවිතේ. මේක හරි අමාරුයි. හරි මහන්සි. ගිහි ජීවිතේ ඉන්න ඔබ ඔය ඇත්තන්ගේ ජීවිතේ හරි අමාරුවෙන් ඉදිරියට අරගෙන යනවා. හැබැයි ඔබ කැමති වෙන්නේ නැහැ අච්චර දුකක් විඳලා මෙලවට බිහි කරපු දරුවට සැපය ලබා දෙන්න ඔබ කැමති වෙන්නේ නැහැ. සැපය කියලා කියන්නේ මම ලෞකික ලෝකේ සැපය ගැන නෙවෙයි. ගිහි ජීවිතේ ඉන්න ඔබේ දරුවන් ගිහි බන්ධනයෙන් පින්වතුනේ ගලවන්න ඔබ තාම සූදානම් නැහැ. ඒ ගිහි බන්ධනයක බඳින්නද ඔබ මෙච්චර කාලයක් දරුවන්ව ආදරෙන්ටක බලාගත්තේ? ඒ දරුවන්ව නිදහස් කරලා යවන්න ඔබ කැමති නැද්ද? ඒ දරුවන්ව නිදහස් කරලා ඔබ නිදහස් වෙන්න කැමති නැද්ද? මේ ගිහි ජීවිතයේ කොච්චර දුකයි 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 කියලා කිව්වත් ඔයත් තාම ඔය ගිහි ජීවිතේ නික්මන හිතක් හදාගත්තේ නැහැ. ඔයත් අද දුක් විඳිනවා හෙට සැප විඳින්නනේ. ඔයත් අද වෙනකොට
අද දුක් විඳින්නේම හෙට මන සැපයෙන් ඉන්න පුළුවන්, හෙට මන් සතුටින් ඉන්න පුළුවන්. හැබැයි හෙටට ගියාමත් ඔබ හෙට සතුටින් ඉන්න අද දුක් විඳිනවා. කවද්දෝ කිවර කරන්නේ? හෙට සැපෙන් ඉන්න අද දුක් විඳිනවා කියන වැඩ සටහන කවද්ද නතර කරන්නේ? ඔබට අමතක වෙලා තියෙනවා හෙටටත් හෙටක් තියෙනවා කියලා. ඔබ හෙට සැප විඳින්න පින්වතුනි අද දුක් විඳිනවා, මට නම් පේන්නේ ඔය ඇත්තෝ සැපසේ දුක් විඳිනවා කියලා. සැප හොයන්න දුක් විඳිනවා නෙමේ, ඔය ඇත්තෝ සැපසේ දුක් විඳිනවා. මේ ලෝකේ කොච්චර එපා කිව්වත්, මේ ලෝකේ කොච්චර දුකයි කිව්වත්, ඔය ඇත්තෝ බලාපොරොත්තු වෙන්නේම පින්වතුනි ඒ දුක පදනම් කරගත ජීවිතේ වෙලිලා ඇලිලා ගැටලා ඉන්න. තේරෙනවනේ? එතකොට දුකක් කියලා දැන් හොඳට පැහැදිලි. ඒ දුක කියලා දුක කොච්චර පැහැදිලි වුණත් තේරුණත් මං මේකෙන් ගැලවෙන්න සූදානම් නැහැ. එහෙම ගලවන මව්වරු අඩුයි, එහෙම ගලවන පියවරු අඩුයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වතුනේ, ආදරයෙන් දරුවෙක්ට සසර කතරට අත්වැසිල්ලක් බවට පත්වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ විතරයි. ශිල්ප පෙන්වන්න කලින් පින්වතුනේ තමන්ගේ පුත්කුමරවත් මේ සසරේ ශාසනය මහණ කළේ මගේ බුදුහාමුදුරු විතරනේ. ඔබෙන් ඇහුවතින් ඔබේ දරුවා කවුරු වුණත් කැමති කියලා, ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවතින් ඔබේ දරුවා මොන වගේ තැනකට යනවද ඔබ කැමති කියලා. මං අහනවා ඔබගේ දරුවා වෛද්‍යවරයෙක් වෙනවද ඩොක්ටර් කෙනෙක් වෙනවද ඔබ කැමතිද? හරි කැමති ඩොක්ටර් කෙනෙක් වෙනවා නම්. ගුරුවරයෙක් වෙනවා නම් හරි කැමති. ඉංජිනේර කෙනෙක් වෙනවද ඔබ හරි කැමති. ඔබ මේ සියල්ලක්ම දරුවට දෙන්න කැමති. ඒ සියල්ලක්ම දරුවට ආදරයෙන් දෙන ගමන් පින්වතුනි ඔය ඇත්ත ඔය ඇත්තන්ගේ ජීවිතයේ දරුවව අමුතුම තැනකට පොළඹවනවා. හැබැයි මම ඔය ඇත්තන්ගෙන් ඇහුවත්ින් ඔබ කැමතිද දරුවට මහාන කරන්න, දරුවව මහාන කරන්න කැමතිද? ඔබ ඒකට කැමති නෑ පින්වතුනි. දරුවට හොඳම දේ දෙන්න කැමති නෑ. ඔබත් මේ සසරේ දුක විඳින ගමන් ඒ අයත් අපි විඳින දුක එලෙසම විඳින්න ඕනේ කියන තැනක තමයි අපි අද අපේ මානසික මට්ටම් පවත්වගෙන යන්නේ. ඒකට උදාහරණයක් තියෙනවා පින්වතුනි. මේ මම කිව්වේ මෙලවට බිහි කරපු අම්මගේ කටින්නුනත් දරුවව සතරපායට වැටෙන්න පුළුවන් වචන කියවෙන්න පුළුවන් පරිස්සම් වෙන්න ඕන. ඒකට උදාහරණ තමයි සීවිලි හාමුදුරුවෝ. සීවිලි මහරහතන් වහන්සේ පින්මතුනේ දරු ගැබක් තුළ හිර වුණා අවුරුදු 7කුත් මාස 7කුත් දින 7ක්. අම්මගේ බඩේ හිර වුණා. ඒකට සසර ලොකු කර්මයක් වලපෑව පින්මතුනේ. ජනපදයක් අල්ලගන්න අම්මා දීපු උපදෙස. අන්තිමේදී උපදෙස දීපු අම්මා දරු ගැබ දරාගෙන අවුරුදු 7කුත් මාස 7කුත් දින 7ක් දුක් විඳා. උපදේශය ක්‍රියාත්මක කරපු පුතනුවන් ඒ දරු ගැබේම අවුරුදු 7කුත් මාස 7කුත් දින 7ක් පින්නතේ හිර වුණා. මං කිව්වේ ඒකයි. සෙනෙහසින් ආදරයෙන් කවල පොල හදපු අම්මගේ කටින් උනත් පිටවෙන්න පුළුවන් දරුවෝ සතර පහේ ළඟින්ද වෙන වැඩ. දරුවන්ව සසරේ අනාථ වෙන වැඩ. හැබැයි මගේ බුදුරජාණන් වහන්සේ සාරාංශ කල්පලක්ෂයක් පුරාවටම පාරමී ධර්මයන් පුරලා අවබෝධ කරගත්ත බුද්ධ රාජ පදවිය තුල උන්වහන්සේට කවමදාකවත් උන්වහන්සේගේ සිරිමුව මටලෙන් පිට වුණේ නැහැ. ජනයාව සතර පායේ වැටෙන විදිහට කිසිම කතාවක් පිට වුණේ, කිසිඳු දේශනාවක් වචන මාත්‍රයක්වත් පිටුතුණි පිට වුණේ නැහැ. සංසාරයේ මෙහෙම ඒවා වෙන්න බැරිද? සංසාරයේ මෙහෙම ඒව වෙලා නැද්ද? අපිට අහලා පුරුදු නැද්ද? එහෙම දේවල් කියවෙන්න පුළුවන් පින්නතුනේ. සමහර දරුවෝ හරීම ශ්‍රද්ධාවෙන් දන් දෙන්න සූදානම් වෙනකොට, හිතේ හැටියට දන් දෙන්න වෙනකොට ඒ මොහොත ගැන හිතලා පින්නතුනේ ඔබේ කටින් වචන පිට වෙලා නැද්ද? ඔච්චර දෙන්න ඕනේ නැහැ කියලා.
අපිට හෙම හිතර නැද්ද අපි හෙම කියල නැද්ද අපි සසර හෙම කියල තියෙනවා. හැබැයි පින්නතුනිය මගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයව රකින්ඩ කරන්න පුළුවන් දේශනා කළ හැකි හැම දම් පදයක්ම දේශනා කරදන අපි රකින්ඩ. අම්මෙක් දරුවෙක් රකිනවට වඩා බුදුහාමුදුරුව මේ ශාසනයේ ශ්‍රාවකයව රැකලා තියෙනවා. මම ඒකයි කිව්වේ පින්වතුනේ, වදහාපු අම්මවත් හදහාපු තාත්තවත් අපි බුදුහාමුදුරු තරන්නට කරන්නේ කියලා. ඒ හදාපු තාත්තගේ අතින් හරි වදහාපු අම්මගේ අතින් හරි පින්වතුනේ අපිට සතර පහේ වැටෙන දේවල් කියවෙන්න පුළුවන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ හැම බුද්ධ දේශනාවක්ම දේශනා කළේ අපට නිවෙන්න පින්වතුනේ. අපිට අපේ ජීවිතයේ ධර්මානුකූලව සකස් කරගන්න. ඉතින් පින්වතුනේ, බුදුරජාණන් වහන්සේ නිවීම පිණසට දෙසූ ඉතාමත්ම වටින අරුත්බල මට මගේ ජීවිතයේ දැනෙන්න ගත්ත හරි ලස්සන සූත්‍රයක් තමයි දම්සභා මණ්ඩපේ සැදැහැති මාතෘකාව වුණේ. මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ ඉතාමත්ම වටින සූත්‍රයක්, අපුත්තක වගේ තමයි තියෙන්නේ. මේ සූත්‍රයේ නම සත්ත ජටිල සූත්‍රය. මේ සූත්‍රයේ නම සත්ත ජටිල සූත්‍රය. පින්වතුනි, තථාගත මගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සාවත්තියං විහෙරති පුබ්බාරාමේ මිඝාර මාතු පාසාදේ. සවැත් නුවර පූර්වාරාමේ මිඝාර මාතු ප්‍රාසාදයේ තමයි වැඩ හිටියේ. මේ සූත්‍රයේ පින්වතුනේ හරි ලස්සන සූත්‍රයක්. දිනක් මගේ තථාගත බුදුරජාණන් වහන්සේ දහවල් දහානේ වළඳලා මිඝාර මාතු ප්‍රාසාදයේ විහාර මහා ප්‍රාසාදයේ හෙවණැල්ලේ සක්මන් කර කර ඉන්නකොට, සක්මනේ නිරත වෙලා ඉන්නකොට එතනට එනවා පසේ නදී කොසල් රජුරෝ. හරි ප්‍රතාපවත් රජෙක් පින්නතුනේ, හරීම ශ්‍රද්ධාවන්තයි. හැබැයි රජුරුවන්ට උහුලගන්න බැරි, රජුරුවන්ගේ ශරීරයට දරන්න බැරි මහ විශාල බඩගිඩියක් තිබිච්ච රජ කෙනෙක්. මේ රජුරුව භාග්‍යවතුන් වහන්සේ වැඩහින්න තැනට ගිහිල්ලා පසඟෙහින් ඇඟිලි බැඳ වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් පිරිමැද මැද තථාගතයන්න් වහන්සේගේ සිරිපතුල් මුවින් ඉඹ ඉඹ කියනවා, බුදුරහාමුදුරුවනේ මං පසේ නදී කොසොල්, මං පසේ නදී කොසොල. හරි ආදරේ භාග්‍යවතුන් වහන්සේට, හරි ලෙංගතුයි භාග්‍යවතුන් වහන්සේත් එක්ක. භාග්‍යවතුන් වහන්සේ විටක අහනවා පසේ නදී කොසොල් රජුරුවන්ගෙන්, මෙච්චර සලකන්නේ, මෙච්චර ගරු බුහුමන් දක්වන්නේ, මෙච්චර ලෙංගතුකමක් තියෙන්නේ මේ ශාසනය ගැන මොනවා දැනගෙනද කියලා ඇහුවා. ඔබතුමා මොනවද දන්නේ කියලා මේ ශාසනය ගැන, තථාගතයන්න් වහන්සේ ගැන ඔබතුමා මොනවද දන්නේ කියලා ඇහුවා. එතකොට පින්වත්නි, පසේ නදී කොසල් රජුරෝ හරි ලස්සන උත්තරයක් දෙනවා. කාරණා කිහිපයක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේ, මම ඔබ වහන්සේට කැමති. ඔබ වහන්සේ සමග මෙච්චර හිතවත් වෙන කාරණා කිහිපයක් තියෙනවා. අන්තිමටම කියනවා, ඔබ වහන්සේ සශ්‍රීකෙක්, මමත් සශ්‍රීකෙක්. ඔබ වහන්සේත් ශාක්‍ය වංශයේ, මමත් ශාක්‍ය වංශයේ කියනවා. ඔබ වහන්සේටත් 80යි මටත් 80යි කියලා කිව්වා. එනිසා මං ඔබ වහන්සේට ඉතාමත්ම ලෙංගතුයි, ඔබ වහන්සේට මං ඉතාමත්ම සමීපයි කියලා කිව්වා. ඇත්තනේ, වයසට සම වයස කට්ටිය හම්බුනාම හරි හොඳයි. එයාලට කතා කරන්න දේවල් තියෙනවනේ. එතකොට සමහර දෙමහපියෝ බයිනවා දරුවන්ට තරුණිය ආශ්‍රය කරනකොට. ඒක ආශ්‍රය කරන්න දෙන්න එයාලගේ වයස. මොකද ඒ තරුණයා කැමති නෑ අවුරුදු 70-80 කෙනෙක් කතා කර කර ඉන්න. ඒ අය කැමතිත් ඒ අයගේ වයස ඇත්තේ කතා කරන්න.
තරුණය කැමති තරුණුවත්ය කතා කරන්න. වයස කුන්දර එකතුන්න හම එයාල හරි කැමති එයාලගේ ඒ කාලට තීරදවටි කතා කරගන්න. ක්‍රීණි කාඩ්ඩ ගැන කතා කරගන්න. බොන බෙහෙත් පෙතිගෙන ටික කදන් කතා කරගන්න යාල ඒ කාලෙට එහෙම. කොසු රජරෝ කියන ති ම ඔබහන්සර කැමති ඊලංකාරණතම ඔබහන්සර තසුව මට තසුවයි කලකිවා. පින්වතුනි මහ ප්‍රතාපවත් රජෙක් වුණාට මැරෙන්නේ අම්බලමක දාසයෙක් විතරයි ළඟ හිටියේ. හැම දේම තිබිච්ච අධිරාජ්‍ය පදවිය දරපු සිතනදේ සිතනාවරින් පහළවෙච්ච හිතිච්ච ගමන් හිතපුදේ ක්‍රියාත්මක කරපු බුදුහාමුදුරුව ළඟ සමීපවම හිටපු පසේනදී කොසොල් රජුරුව මැරුණේ අම්බලමක නම් අපි ගැන පින්වතුනේ කවර කතාද? අපිට මොනවා වෙයිද? අපිව කොහෙන් නතර වෙයිද? පින්වතුනේ එතරම් වටින අධිරාජ්‍යයක රජකම් කරපු පසේනදී කොසොල් මැරුණෙත් අම්බලමක නම් මතක තියාගන්න. මේ ජීවිතවල විදිහ කොහොමද? මේ ජීවිතවල තියෙන වෙනස් වීම කොහොමද? අපිට එච්චර නෑ. අපිට අපේ ජීවිතත් හරියට නිකන් අම්බලන් වගේ තමයි. අම්බලන් වගේ වල ඉන්න ජීවිතවල ඉන්න අපිට මොනවා වෙයිද? ඒ නිසා පින්නතුනේ ඒ ජීවිතවලට ලකුවට වටිනාකම් දෙන්න යන්න එපා. මේවා ඒ තරමටම පින්වත් නෑ, අනියතයි, වෙනස් වෙනවා, පෙරලෙන සුළුයි. ඒ හින්දා රජ්ජුරුවන්ට පින්වතුනේ රාජධානියවත් පිහිටට තිබුණේ නෑ මැරෙන වෙලාවේ. එනිසා පින්වතුනේ මැරෙන්නට කලින් ඔබ ඔබේ පිහිට හදාගන්න, ඔබ ඔබේ ජීවිතයේ රැකවරණය හදාගන්න. ඔබේ ගේදරවත් පින්වතුනේ මැරෙන වෙලාවට නම් පිහිටට නෑ, ඉඩකඩම් පිහිටට නෑ, මෙලවට බිහි කරපු දරුව පිහිටට නෑ. මැරෙන වෙලාවේ පින්වතුනේ උදව් උපකාර කරපු කිසිමම කෙනෙක් ඔබට පිහිටට නෑ. තේරුම් ගන්න, අකමැත්තෙන් නමුත් තේරුම් ගන්න. ඒ හින්දා කොයි වෙලාවෙද මැරෙන්නේ? මැරෙන වෙලාව වෙනකොට මම වෙනුවෙන් මොනවද කරගත්තේ කියලා බලනකොට තමන්ට තුලාන්තයෙන් තෘප්තියක් ඇතිවන විදිහට ජීවත් වෙන්න. ඔබට යම්කිසි වෙලාවකදී ජීවිතය ආපස්සට හැරලා බලන්න වුණොත්, ඔබේ හෘද සාක්ෂිය පිළිබඳව ඔබට විමසන්න වුණොත්, ඔබේ හෘද සාක්ෂිය ධර්මානුකූලවද ගත කරේ කියන එකට පිළිබඳව ඔබට හොඳ සහතිකයක් විතර දෙන්න පුළුවන් විදිහට ඔබ ජීවත් වෙන්න. මේ වෙලාවේ පින්වතුනේ ඔය ඇත්තොන් ඔය ඇත්තන්ගේ ජීවිතය හදාගන්න මහන්සි ගන්න කෙනෙක් වෙන්න. මම මේ ලෝකයේ පැරදුනේ නෑ කියන තැනට තමන්ට තමන් තුළින්ම දකින්න පුළුවන්කම තියෙන්න ඕන ලෝකයක් තමන් හදාගන්න. ඒකට දැන් පින්වතුනේ වැඩ කරමු. ඔබට පුළුවන් වෙලාවයි ඔබ වැඩ කරමු. දැන් පටන් ගන්න මෙන්න මේ වැඩපිළිවෙල, මෙන්න මේ රැකවරණය හදාගන්න මහන්සි ගන්න ඕන. පින්වතුනේ මට මගේ ජීවිතයට ඇපවෙන්න මේ ලෝකයේ කිසිම කෙනෙක් නැහැ. ඔබට ඔබේ ජීවිතයේ පිළිබඳ වැප වුණේ මගේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ දහම විතරයි පින්වතුනේ අත්වැසිල්ලකට ඔබට ඔබේ ජීවිතයේ තියෙන්නේ. මේ සූත්‍රය පටන් අරගෙන මැදකට යනකොට පින්වතුනි මේ සූත්‍රය කියවෙනවා. මේ සූත්‍රය නම සත්ත ජටිල සූත්‍රයනේ. සත්ත කියන්නේ හතයි, ජටිල සූත්‍රය ජටිලයන් හත් දෙනෙක් පිළිබඳව තමයි මේ සූත්‍රය ගැන කතා වෙලා තියෙන්නේ සම්පූර්ණම. මේ සූත්‍රය සඳහන් වෙනවා පින්වතුනි තේනකෝපන සමයේන සච්චත ජටිලා සත්තච නිගණ්ඨා සත්තච අචේලකා සත්තච ඒකසාටකා සත්තච පරිබ්‍රාජකා. පස් දෙනෙක් ඉන්නවා. හත ගානේ ජටිලයෝ 7යි, නිගණ්ඨයෝ 7යි, අචේලකයෝ 7යි, ඒකසාටකයෝ 7යි, පරිබ්‍රාජකයෝ 7යි. හොඳ කතාවක් එනවා මෙතන. දැන් බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නේ පසේනදී කොසල් රජුරුවෝ.
පසේනදී කොසල් රජ්ජරෝ භාගතුන් වහන්සේලා ඉඳගෙන පිළිසඳර කතාවක ඉන්නකොට තථාගතයන් වහන්සේගේ ඉදිරියෙන් යනවා පින්වතුනේ අර ජටිලව පස් දෙනා හත හත පහක් යනවා හත්තරක් පහ 35යි 35 දෙනෙක් යනවා ජටිලව 7 දෙනෙක් යනවා නිගන්ඨව 7 දෙනෙක් යනවා අචේලකයෝ කියලා කියන්නේ ඇඟේ නූල් පොටක්වත් නැති කට්ටිය අචේලකයෝ 7 දෙනෙක් යනවා ඒක සාටක එක සාටකයක් තියාගත්ත අයත් යනවා පරිබ්‍රාජක පරිබ්‍රාජකයෙක් යනවා නිගන්ඨයෙක් යනවා නිගන්ඨයෝ කියලා කියන්නේ නාන් නැති හිසරැවුල් පිරිසුදු කරන්නේ නැති හරීම අපිරිසුදු පිරිසක් ඒ අයත් යනවා මෙන්න මේ කාණ්ඩ පහම යනකොට පසේනදී කොසල් රජුරෝ මොකද කළේ දකුණු කකුල පෙරට තියලා ඉදිරියට ගිහිල්ලා එන්නේ දිශාවට හැරිලා වන්දනා කරගෙන කියනවා මා පසේනදී කොසල් මා පසේනදී කොසල් කියලා ඒ පැත්තට හැරිලා කියනවා දැන් මේ බුදුහාමතුත් ළඟ වැඩ ඉන්නකොට ඒ කට්ටිය ගියා ගියාට පස්සේ භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාගතුන් වහන්සේට පසේනදී කොසල් රජුරෝ කියනවා ස්වාමීනි භාගතුන් වහන්ස ඒගේ පිරිස ගැන දන්නවද කියලා ඇහුවා. මෙතන කොසල් රජුරෝ ටිකක් කපටි. මෙතන කොසල් රජුරෝ උපක්‍රමශීලී. මේ දැන් කොසල් රජුරන්ට ඕන මොනවාම හරි කතාවක් ඉස්මතු කරගෙන තථාගතයන් වහන්සේගෙන් දහම් පදයක් ඉස්මතු කළ ගන්න. මොකද කිව්වේ අර ගිය කට්ටිය දැක්කද කියලා ඇහුවා. ඒ අය තමයි ඒ අය එක්ක රහත් වෙලා එහෙමත් නැත්නම් රහත් වූ මගට පිළිපන්න අය භාග්‍යතුන් වහන්සේ කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ කොසල් රජුරුවන්ගේ ඒ දූපු උත්තරයට අහපු ප්‍රශ්නයට උත්තරයක් දෙනවා. ඒකට කියනවා තවුස්පිරිකර පාවිච්චි කරන තවුස්පිරිකර කියන්නේ පැන් කෙන්ඩියයි මොනරපිල් කලඹයි පාවිච්චි කරන නිගන්ඨය කොහෙ රහත් වෙන්නද කියලා ඇහුවා. සුවය අහන්වල නිදන කසීසලු පරිහරණය කරන සෝඳ විලවුන් දරන දරුවන්ගේ විඳින පීඩන දරුවන්ගේ සැප දුක් පීඩන සියල්ලක්ම විඳින කාමභෝගී නොබවැනි ගිහියන්ට රහතුන් අඳුරන්නත් බැහැ කිව්වා. රහත් වෙන ක්‍රමය ඒ පිළිපන් මාර්ගයේ දකින්නත් බැහැ කිව්වා. කොසල් රජුරන්ට කියන්නේ දැන් මෙන්න මේ කතාව විස්මතු කරගෙන කොසල් රජුරෝ කාරණා දෙකක් බලාපොරොත්තු වෙනවා. එකක් ලස්සන බණපදයක් අහගන්න. අනිත් එක තමයි ඒ බණපදයේ තුලින් හොඳ වටපිටාව නිර්මාණය කරගන්න තමයි රජුරුවන්ගේ අරමුණ. මට මේ කතාව කියනකොට මතක් වෙනවා මේ දේශනා වාදේශ කරමින් වර්තමානයේට බැලූ බැලමල නම් පින්නතුනේ මිනිස්සුන්ව පුද්ගලයන්ව මයින්දනම් ලැහැත් වෙන්න එපා. පිටින් දකින ප්‍රසාදය තුලින් ඔය ඇත්තව ඇත්තන්ගේ ජීවිතේ වරද්ද ගන්න එපා. එක්කෙනෙක් දෙන්නෙක් කරන දේවල් නිසාත් සමස්තයාටම ගහන්න සූදානම් වෙන්නත් එපා. පින්නතුනේ මෙන්න මේ කාරණාව නම් මතක් කරන්නේම දහම් ශ්‍රවණය කරන සදැහැති ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහිත් පින්වන්ත ඔබ කෙරෙහිත් ඉතාමත්ම නුකම්පාවෙන් ඉතාමත්ම කරුණාවෙන් මෛත්‍රී සිතින්මයි මතක් කරන්නේ. ස්වාමින් වහන්සේලා ගඩුපාඩු දකින ස්වාමින් වහන්සේලා ගඩුපාඩු හොයන ගිහි පිරිසක් වර්තමානයේ නිර්මාණය වෙලා තියෙනව නේද? ඒ නිර්මාණය වෙලා තියෙන ගිහි පිරිස හැම තිස්සෙම බලන්නේ එයාට පන්සිල් පද පහවත් රැකගන්න බැරුව එයා ස්වාමින් වහන්සේලාගෙන් රහතන් වහන්සේලා ගුණ බලාපොරොත්තු වෙනව නේද? මම ඉතාමත්ම මෛත්‍රී සහගතව මතක් කරනවා ඔබට. බිමට වැටෙන පොල් ගෙඩිවලට ඔළුව නම් අල්ලන්න යන්න එපා. මොකද මේක උපමාවක්. මේක තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන කාරණාවක්. උඩේ ඉඳන් බිමට වැටෙන පොල් ගෙඩියක් බිමට වැටෙනකොට වැටෙන වේගයට සමහර විට පොල් ගෙඩිය පැලෙන්න පුළුවන්. එහෙම උඩින් ඉඳන් බිමට වැටෙන පොල් ගෙඩියකට ඔළුව අල්ලන්න ගියොත් නම් පින්වතුනේ පැලෙන්නේ පොල් ගෙඩිය නෙමේ පැලෙන්නේ ඔළු ගෙඩිය. මොකද්ද මේකින් කියන්නේ?
ස්වාමින් වහන්සේලාගේ අඩුපාඩු දැකලා ඔය ඇත්තෝ ඇත්තන් හිත පිරිව ගන්ඩ එපා. ඔය ඇත්තෝ ඇත්තන්ගේ ශ්‍රද්ධාසිත නැති කරගන්න එපා. ඔබ මේ ශාසනයේ ගුණපූර්ණක නතර කරන්න එපා. ඒ හාමුදුරු ඒ ස්වාමින් වහන්සේ අඩුපාඩු නිසා ඔය ඇත්තෝ ඇත්තන්ගේ සසර ගමන වළක්ව ගන්නේ ඇයි? ඇයි කොහේවත් යන දෙයකට ඔය ඇත්තෝ සිතකින් හරි වචනකින් හරි කයෙන් හරි ඔය ඇත්තන්ගේ ජීවිතය විනාශ කරගන්නේ? එහෙම අවශ්‍ය නැහැ. අපිට මේ ශාසන ප්‍රතිපදාව තුළ අපිට තියෙන වැඩපිළිවෙලක් කරන්න. මේ ලෝකේ නතර කරන්න අපිට පුළුවන්කමක් නැහැ. හැබැයි මට නතර වෙන්න පුළුවන්. මට මගේ ජීවිතය සකස් කරගන්න පුළුවන්. පසේනදී කොසල් රජුරන්ට කියනවා, සුව යහන්වල ඉන්න ඔබතුමා කොහෙද රහතන් වහන්සේගේ දන්නේ කියලා ඇහුවා. පින්නතුනේ මෙන්න මේ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ කොසල් අධිරාජ්‍යරට ලස්සනට මතක් කරනවා, බාහිරෙන් මිනිස්සු බලලා වටපිටාවෙන් මිනිස්සු බලලා ආශ්‍රය නොකර කොහොමද කිසිසේත්ම නිගමනයකට එන්න එපා මෙයා හොඳයි කියලා. මහරජ කෙනෙක් දැක්ක ගමන් ඒ කෙනාගේ සීලය මයින්ඩ බෑ. මේ සූත්‍රයේ කියනවා, සඳහන් කරනවා, සංවාසේන කෝ මහරජ සීලං වේදි තබ්බං. දැකපු පමාවට යාගේ සීලය නම් විමර්ශනය කරන්න එපා, නිගමනය කරන්න එපා මෙයා සිල්වත් එක් කියලා. එකට වාසය කරමින්ම තමයි කියලා කිව්වා සීලය තේරුම් ගන්න වෙන්නේ. හැබැයි ඒකත් තංචකෝ දීගේන අද්දුනාන ඉතරං. එහෙම වුණත් පින්නතුනේ දැනගන්න පුළුවන් වෙන්නේ දීර්ඝ කාලයක් එකට වාසය කිරීමෙන්ම. බුදුරජාණන් වහන්සේ විනය පිටකයේ දේශනා කරන මට මේක මතක් වුණා, අඩුම තරමේ පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න අවුරුද්දක්වත් ආශ්‍රය කළ බලන්න කියලා. එතකන් විශ්වාස කරන්න එපා කිව්වා. මොකද මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සු අපි හිතන ජාතියේ මිනිස්සු නෙවෙයි මේ ලෝකෙ ඉන්නේ. එයාලා හැම තිස්සෙම වෙනස් වෙන සුළුයි. භාගතුන් වහන්සේ කියනවා, සීලය දැකීමෙන් සීලය මේ තීරණය කරන්න එපා. සමහර විට ඒක නා සෙරප්පු නොදනවා වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනේ සෙරප්පු නොදා හිටියට ඒක න ඇතුළාන්තයෙන් පින්නතුනේ මහිච්ඡතාවයෙන් පෙළෙනවා වෙන්න පුළුවන්. සමහර විට එයා මේ ලෝකයේ තුල සැපසේ ජීවිතේ ගත කරනවා වෙන්න පුළුවන්. එයා හොඳට ඉන්නවා වෙන්න පුළුවන්. හොඳ යහනාවක සැතපෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක නා සියල්ලක්ම හිතින් අතහැරලා ජීවත් වෙනවා වෙන්න පුළුවන්. එයා අල්පෙච්ඡතාවේ වඩපු කෙනෙක්. එනිසා බලපු ගමන් සීලේ තීරණය කරන්න එපා කිව්ව මහරජතුමනි. ඒ කෙනා දැක්ක පළියට, ඒ කෙනාලා සෙරප්පු දාන්න නැති පළියට, මොණ්ඩ පිල් කලම් පතේ තියාගෙන ඉන්න පළියට, පැන් කෙන්ඩි අතීතයෙන් ඉන්න පළියට ඒ කෙනා රහතෙක් කියලා කියන්න කොහොමද කියලා ඇහුවා. එහෙම වුණත් එහෙම දැනගන්න පුළුවන් ඉන්නේ දීර්ඝ කාලයක් ආශ්‍රය කළා කියලා කිව්වා. පැයක් ආශ්‍රය කරලා හරීම සිල්වතෙක් කියලා කිසිසේත්ම මයින්න පුළුවන් කමක් නැහැ. එහෙම බෑ. අපි හරි ඉක්මනට පැහැදෙනවනේ. දීර්ඝ කාලයක් ඉන්නකොට, දීර්ඝ කාලයක් ආශ්‍රය කරනකොට මානසිකරෝතා න අමනසිකරෝතා. හොඳ සිහියෙන් හොඳ මානසිකාරයකින් ඉන්නකොට සීලය කොහොමද කියලා බලන්න ඒ කෙනාට කොහොමින්ද වෙනවද? හොඳ සිහියෙන් ඉන්න වෙනවා. මෙයා සීල් රකින කෙනෙක්ද, මෙයා ගුණපුරණ කෙනෙක්ද කියලා හරි අපිට නිගමනයකට එන්න එයාට සිහියෙන් ඉන්න වෙනවා. එහෙමත් නැත්නම් පින්වතුනි, මම සීලවන්තද කියලා බලාගන්න, මගේ සීලය කොහොමද කියලා පරීක්ෂා කරගන්න ඔබට ඔබේ ජීවිතයේ සීලවන්තව ගත කරන්න වෙනවා. සිහියෙන් ගත කරන්න වෙනවා. සිහියෙන් ගත කරනකොට තමයි සීලය අඩුපාඩුකම් පේන්න ගන්නේ. ඊළඟ කාරණාව කියනවා මහරජතුමාට, පඤ්ඤවන්තා නො දුප්පඤ්ඤවන්තා. ප්‍රඥාවෙන් තේරුම් ගන්න වෙනවා, ප්‍රඥාවෙන්ම දකින්න වෙනවා. දුප්‍රඥව නම් මේක තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. ලස්සන පණිවිඩයක් විනෝද දෙන්න මෙතනින්. ඒ ඇසුරු කරන කෙනා තමන්ගේ ජීවිතේ ඇසුරු කරන්න සුදුසු කෙනෙක්ද කියලා බලන්ඩ, ඒ කෙනාව තමන්ගේ ජීවිතේ ලං කරගන්න මෙන්න මේ කියන කාරණා ටික බලන්ඩ කියලා මේ කියන්නේ. ආශ්‍රය කරලම සීලය බලන්ඩ, කතා කරලා මෙයාගේ ගුණේ දකින්ඩ, ඉක්මනට පැහැදෙන්න එපා කියලා කියනවා. සිහියෙන් ඉන්න යත් එක්ක සිහියෙන් ආශ්‍රය කළ බලන්න මෙයා ආශ්‍රය සුසුකෙනද කියලා.
ප්‍රඥාවන්තෝ බලන්ඩ එහෙම් බලනකොට පින් පුළුවන් පින්නතුන අපිට අපේ ඇස්සට සුදු සුදු නැද්ද කියලා තීරණය කරන්න. ඉක්මනට පැහැදෙන්ඩපා. ඒකට උදාහරණයක් කිවතින් බස් එකට නැගල බෝඩ් එක බලන් එපා. ඒකතම උදාහරණය. බස් එකට නගින්න කලින් බෝඩ් එක බලන්ඩ. බස් එකට නැගල බෝඩ් එක දිහා බලන් එපා. එහෙමනුතින් වැරදි පාරක ටික දුරක් යන්න වෙනවා. අපිත් එහෙම තමයි ගොඩාක් ඉක්මනට හරී වේගෙන් පැහැදෙනවා. හැබැයි කාලයක් පැහැදිලා ආශ්‍රය කරන් යනකොට තේරෙනවා පැහැදිච්ච එක ගුණයක්වත් එයා ළඟ නැහැ කියලා. පැහැදුනට වඩා ඉක්මනට එයා කෙරෙහි අපැහැදෙනවා පින්නතුනේ. ඊට පස්සේ කියනවා පින්නතුනේ සංවෝහාරේනකෝ මහරජ සෝ වෙයිහං වේදිතබ්බං. එකට කතා බහ කිරීමෙන් මිනිස්සුන්ගේ පිරිසිදුකම කියන්නත් පුළුවන් කිව්වා. කතා බහ කරනකොට එයාගේ වචනේ පිරිසිදුද කියලා බලන්න පුළුවන්. එයා මට ගැළපෙන කෙනෙක්ද කියලා මට බලා ගන්න පුළුවන් කතා බහ කරනකොට. අත්පය දෙක එකට එකතු කරගෙන බිම් බලාගෙන ඉන්නකොට මෙයා සිල්වත් එක්කන මයින්ඩ් එපා කිව්වා. එතකොට අපිට කියනවා කතා බහ කරන්න. අදහස් සුවමාරු කරගන්න. අදහස් සුවමාරු කරගන්නකොට අපිට යම් කිසි නිගමනයකට එන්න පුළුවන් මේ කෙනා ආශ්‍රිත සුදුසු කෙනෙක්ද කියලා. ඒ කියන්නේ වචනයක් දෙකක් කතා කරලා අනේ මෙයා හරීම හොඳයි කියලා තීන්දුව තීරණ ගන්න කට්ටිය නෙමෙයි. එහෙම තීන්දුව ගන්න බෑ. වචනකින් දෙකකින් මෙයා හරීම ෂෝක් හරීම හොඳයි මෙයා තමයි මට හම්බෙච්ච හොඳම යාළුව කියලා තීරණය කරන්න එපා. ඇයි එහෙම කියන්නේ? පින්නතුනේ මිනිසුන්ට කරන්න පුළුවන් හරි මායාම ක්‍රමයක් තියෙනවා. ඒක මායා ක්‍රමයක්. මිනිසුන්ට පුළුවන්කම තියෙනවා හිතේ එකක් තියාගෙන කටින් තව එකක් කතා කරන්න. අපි ඒවට අහු වෙනවා. හිතේ තියෙන්නෙම වෙනසේවා විනාශ වේවා කියලා. හැබැයි කටින් සෙත් පතනවානේ හොඳයි හරි ෂෝක් කියලා. එහෙම අයව තේරුම් ගන්න වෙන්නේ මෙන්න මේ කියන පිළිවෙලටම තමයි. ඊළඟට ආපදාසු කෝ මහරජ ථාමෝ වේදිතබ්බෝ. ඉස්සෙල්ලාම කිව්ව පින්නතුනේ මොකක්ද? කතා බහ කිරීම තුළින් පිරිසුදුකම කියන්න පුළුවන් කියලා. සමහර අය ඉන්නවා පින්නතුනේ මේ දෙවෙනි කොටස. තවත් සමහරක් ඉන්නවා ඉන්න තැන එකක් කතා කරලා නැත්තන තව එකක් කියනවා කියලා. ඒක කතා කරන කෙනාගේ තියෙන හරිම ගුණයක්. එහෙම කතා කරන අය අපිට හම්බෙච්ච ගමන් අපිට හිතන්න ඕන හොඳම දේ, හොඳම උදාහරණේ පින්නතුනේ. ඔබත් එක්ක කෙනෙක්ට තව කෙනෙක් බයිනවනම් ඒ බයින කෙනා ගැන නිගමනය කරන්න, ඒ බයින කෙනා අහසවල් කෙනාට බයින්නේ මාත් එක්ක ඒ විදිහටම තමයි තව කෙනෙක් එක මට බයින්නේ කියලා ඒක තේරුම් ගන්න. මොකද ඒ කෙනා ඒක බයින්න පටන් ගන්නෙම කියන්න පටන් ගන්නෙම මේක නම් කේලමක් නෙමෙයි කියලා. වැරදිත් නම් තේරුම් ගන්න එපා. බුදුවක්කේ මේක නම් කේලමක් නෙමෙයි කියලා. ඔය බුදුවක්කේ මේක ඇත්තමයි කියන්නේ විශ්වාස කරන්න මේක නම් කේලමක් නෙමෙයි කියන ඔක්කොම පින්වතුනේ අවුලන කතා. මොකද අපිට තථාගතයන් වහන්සේගෙන් ලැබිච්ච මේ දහම තුල අපි හරි අභිමාණයෙන් ඉන්න ඕන පිරිසක්නේ. ඉන්න තැන කතා කරනවා නම් අපි මහත්මා කියලා. අපට හයිය තියෙන්න ඕන නැති තැනත් ඒ කෙනාට මහත්මා කියලා මාමන්ත්‍රණය කරන්න. අපි එච්චර සත්පුරුෂ නැත්තම් අද මේ දේශනාවෙන් පස්සේ හරි අපි සත්පුරුෂ වෙන්න ඕනේ පින්නතුනේ. ඉන්න තැන කතා කරන විදිහට මෙයා නැත්තම් කතා කරන්න. එයාගේ ගෞරවය රකිමින් කතා කරන්න. මිනිස් හරි කැමති තමන්ගේ ගෞරවය රකින්නට. මිනිස් හරි කැමති සතෙක් ගෙදර අපි ඇති කරන සුරතලා වුණත් කැමති ඉන්නේ පින්නතුනේ ආදරෙන් කතා කරනවට. එයා අපේ මූණේ තියෙන විදිහ බල්ලනේ එයා අපිට නකුට වනන එක පවා කරන්නේ. ආදරෙන් කතා කරනකොට ඒ සතා උඩ පැනගෙන නැට්ටවනාගෙන එනවනේ. එනිසා මේක කොසල් රජුරවන්ට කියන්නේ දැකපු පමාවට මිනිස්සු විශ්වාස කරන්න එපා, දැකපු පමාවෙන් සිල්වතුන් නම් තේරණය කරන්න එපා කියලා. මෙන්න මේක අවසානයේදී මේ කතාව අවසන් වෙනකොට කොසල් රජුරව කියනවා භාග්‍යවතුන් වහන්සේට, භාග්‍යවතුන් වහන්ස අර ඉස්සල්ලා පස් දෙනෙක් ගියේ එයාලා ජටිලයවත් එයාලා නිගණ්ඨයවත් එයාලා ඒකසාටකයවත් අතලෙකෝත් නෙවෙයි, එයාලා මගේ තරපුරුෂයෝ කියලා කිව්වා. එයාලට එයාලා දැන් මේ වෙනකොට එයාලා රජමෙදුරට ගිහිල්ලා
සෝඳ විලවුන් ගල්වාගෙන රාජ සලු පිළියම් ආභරණ සහිතව මගේ රාජ සභාව ඇති කිව්වා යාල. ඇයි එහෙම කරේ? එහෙම කරේ නිමිත්තක් හදාගන්න ඕන හින්දා භාගතුන් වහන්සේත් එක්ක කතා කරන්න. භාගතුන් වහන්සේට පිළිසඳර කතාවකට එන්න. භාගතුන් වහන්සේට කියනවා ඒ අය ට මම වැන්දි භාග්‍යතුන් වහන්ස, නැත්තං හිතයි මෙච්චරත් රජ්ජුරුව වෙනුවෙන් අපි සේවය කරලත් නිකමටවත් අපි අපිට වැන්ද නෑන කියලා, අපිට ගරු කරේ නෑන කියලා. මොකද රජ්ජුරුවන්ට අවස්ථාව හදර දෙන්න තමන්ගේ රාජසභාවිටපු රාජ චරපුරුෂයෝ නිර්වස්තර පින්වතුනේ සැවැත්නුවර ගමන් කරනවා. එච්චරත් කැපකිරීමක් කරපු අපිට නිකමටවත් වැන්ද නෑන කියලා මට බොරු කියයි කියන බයට කිව්ව මං වැන්දේ පැත්ත හැරිලා. එයාල ඇත්තටම රහතන් වහන්සේ නෙමේ භාග්‍යතුන් වහන්සේ කිව්වා. එයාල මගේ ගෝලයෝ කියලා කිව්වා. මං යන්න කලින් මම කොහොට හරි වඩි එන්න කලින් මං ඉන්නේ පිරිස යවනවා කිව්වා. වටපිටාව බලාගන්න. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ දේශනාව අවසානයේදී කියනවා පින්වතුනේ රජතුමාට, න වන්න රූපේන නරෝ සුජානෝ. තථාගතයන් වහන්සේ දන්නවා, තථාගතයන් වහන්සේ ඒක දකිනවා. තථාගතයන් වහන්සේ කවමදාකවත් වර්ණයෙන් රූපයෙන් මිනිස්සු තීරණය කරන්නේ නැහැ. අපිට මේ සූත්‍රයේ තියෙන හරි වැදගත් තවත් ලස්සනම තැනක් තමයි පින්වතුනේ අපිට මිනිස්සුම හොඳයිද නරකයිද කියනක වර්ණයෙන් තීරණය කරන්න බෑ, රූපයෙන් තීරණය කරන්න බෑ. සමහරු හරිම ලස්සනයි, අපිට දැක්ක ගමන් හිතෙනවා ඉටි රූපයක් වගේ කියලා. හැබැයි ඇතුලේ තියෙන වැඩ හරි කැතයි, ඒක ගැලපෙන්නේ නැහැ. සමහරු පිටතින් හරීම කැතයි, එයා දිහා ඉතින් ප්‍රියමනාප බලන් හිතෙනවා අඩුයි අපිට. නමුත් එයා ඇතුළාන්තයෙන් හරි හොඳ සත්පුරුෂයෙක්. තවත් සමහරු පිටතිනුත් ලස්සනයි ඇතුළාන්තත් ලස්සනයි. අනිත් එක්කෙනා තමයි පිටතිනුත් කැතයි ඇතුළාන්තයත් කැතයි. ඔබට මම මේ අනුශාසනා යෝජනා කරනවා, පිටතිනුත් ලස්සන වෙන ඇතුළාන්තයත් ලස්සන කරගත්ත කෙනෙක් වෙන්න ඔයත්තන්ට හයිය ලැබෙන්න ඕන මේ උතුම් වූ වැඩසටහනින්. ඊළඟ කාරණා පින්මුතුනේ කියනවා, න විස්සේන ඉතරන් දස්සනේන, මේක මොහොතකටවත් දැක්ක පමාවට දැක්ක ගමන්ම මිනිස්සු විශ්වාස නම් කරන්න එපා කිව්වා. දැක්ක ගමන් කතා කරපු වචනේ කතා කරපු ගමන් මිනිස්සු විශ්වාස කරන්න එපා කිව්වා. ඊළඟ කාරණාව කියනවා, සුසඤ්ඤතානං හි වියඤ්ඤතානේන අසඤ්ඤතා ලෝක මිමං චරಂತಿ. ඉතාමත්ම සංවර වේසයකින් කිසිම සංවරයක් නැති අය මේ ලෝකේ ඕනතරම් ඉන්නවා. අපි යාට කියන්නේ රඟපානවා කියලා. ලෝකේ බොහෝ දෙනෙක් ඉන්නවා පින්නතුනේ තමන්ගේ ජීවිතේ නැති එකක් එළියට පෙන්වන්න මහන්සි ගන්න. ඒ අල්ල හරියට නිකන් නළුවෝ වගේ. ඔබ ඔබේ ජීවිතේ කතාවේ නළුවෙක් වෙන්න එපා. ඔබ ඔබේ ජීවිත කතාවේ ප්‍රකෘතිම කෙනා, ඔබ ඔබේ ජීවිත කතාවේ ඇත්තම කෙනා වෙන්න. ඔයා ඔබ ඔබේ ජීවිත කතාවේ වෙන චරිතයක් ආරෝපණය කරගන්න එපා. ඊළඟ කාරණාව කියනවා, පතිරූපකෝ මත්තකා කුණ්ඩලෝව. හරියට නිකන් තියෙනවලු රත්තරන් කාසියක් වගේලු. හැබැයි පින්නතුනේ ඒ කාසිය මැටිලු, උඩින් රත්තරන් ආලේප කරලලු. හැබැයි බැලූ බැල්මටම පේන රත්තරන් කාසියක් වගේම කහවණුවක් වගේමයි පේන්නේ. දැක්ක ගමන් විශ්වාස කරන්න එපා කිලිම කියන්නේ. ඊට පස්සේ කියනවා පින්නතුනේ මේ සූත්‍රයේදීම, ලෝහඩ මාසෝව සුවන්න ජන්තෝ. ලෝහවලින් හදපු අඩමස්සක් තියෙනවා. අඩමස්සක් කියන්නේ එක ඒකකයක්. අඩමස්සක් තියෙනවලු. ඒ අඩමස්සක හදලා තියෙන ලෝහවලින්ලු. හැබැයි රත්තරන් ආලේප කරලා. ඒකෙත් ඇත්තම වටනාගම රත්තරන් නෙමෙයි, ඇතුලේ ලෝහ තියෙන්නේ. චරන්ති ඒකේ පරිවාර චන්නා. ඉතාමත්ම අල්පව බඩු බාහිරාදිය පාවිච්චි කරන එකෙන් මිනිස්සු සිල්වත්ද කියලාම හින්න බෑ. එයා අල්පෙච්චය වගේ හිටියට එයා මහිච්ඡතාවයෙන් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්.
අන්තෝ අසුද්ධා භයිසෝභමාන මේ ලෝකයේ හැස්ත්‍රිනවලු පින්නතුනේ ඇතුළ පිරිසදු නැති පිටතින් බොහෝ සෝභන තියෙන මිනිස්සු. එනිසා ඔය ඇත්තන්ගේ ඇතුළාන්තේ පිරිසිදු කරගෙන සෝභන අඩු කරගන්න කියලා මේ සූත්‍රය කියනවා. ඔය ඇත්තන්ට මේ සූත්‍රය තුළින් අවසානයේ කොසොල් රජුරෝ භාගතුන් වහන්සේට වන්දනා කරලා අදත් මට මගේ ජීවිතයට වටිනාතම මැණික් කැටයක් හම්බුණා කියලා වන්දනා කරලා අධිරාජ්‍යවරයා නැවතත් තමගේ රාජකාරියට ගියා. මේ සූත්‍රය තුළින් පින්නුතුන අපිට ගන්න තියෙන්නේ වර්ණයෙන් දැකපු ප්‍රමාවෙන් අපි මිනිස්සුන්ට පැහැදෙනක නතර කරන්න ඕන. ආශ්‍රය කිරීම තුළින්, අධ්‍යනය කිරීම තුළින්, එයාලා සම කටයුතු කිරීම තුළින් අපි යාලව නිගමනයකට එන්න පුළුවන්. අපි කෙනෙක්ගේ වචන එක පාට විශ්වාස නොකර, එයාලා ගැන සැකරු කර විශ්වාසත් නොකර අපිට පුළුවන් නම් මදිහත් සිතකින් යුක්ත මේ සමාජ තලය තුළ තමන්ගේ ජීවිතය ගත කරන්න ඔබට හරි පහසුවෙන් පින්වතුන් ජීවත් වෙන්න පුළුවන්. ගැටෙන්නෙත් නැතුව, ඇලෙන්නෙත් නැතුව ඔය ඇත්තන්ගේ ජීවිතේ සුවසේ සැපසේ ගත කරන්න පුළුවන්. ඒ වාසනාව ලැබෙන උතුම් වූ රමණීය දම්සභා මණ්ඩපයක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ඒ නිමාවටපත් වූයේ FM දෙරණ අසපුව ධර්මදේශනයයි. අද දේශකයානෝ ධම්මතරණී යාත්‍රා පදනමේ නිර්මාතෘ සාසන කීර්ති ශ්‍රී විචිත්‍ර ධර්මකතික සද්ධර්මාචාර්ය පූජ්‍යපාද කිරිපත්කොඩ ධම්මතජ ස්වාමීන් වහන්සේ. FM දෙරණ අසපුව ධර්මයේ තුලින් ජීවිතය දකින්න.